මේ පිළිතුර නිවැරදි අපිටම ඔයා ගන්න පුළුවන් ඊට ඕනක් නැහැ නිවැරදි හරි පුතේ අපි ඒ වගේ තවත් ඥානක් කරමු මේ බලන්න ටීච තවත් ඥානක් හදාගෙන ඇවිල්ලා කියන මේකේ අපි ඉස්සෙල්ලම ගත්ත සංඛ්‍යාව එක එක කියන සංඛ්‍යාවට හත කියන සංඛ්‍යාව එකතු කරාම කීයද පුතේ ඔව් අපිට හිතෙන් හදාමනෝ මේ හදන්න පුළුවන් ඒ වුණා ටීචර් කිව්වා එහෙම හදන්න පුළුවන් නම් ගොඩා හොඳයි ඒ වුණාට මේ අමාරු නම් පුතාලා මේ විදියට හදන්න පහලට ලියලා හදන්න ගොඩක් අපිට හුරු පහලට ලියලානේ 1යි 7යි 8යි ඔන්න ටීචර් මෙතන සංඛ්‍යාව ලියුවා දැන් අපි ඒ සංඛ්‍යාව මෙතනත් ලියමු 1යි 7යි 8යි ඊට පස්සේ තියෙන පුතේ දැන් අපි සොයාගත්ත සංඛ්‍යාව 8ට 5ක් එකතු කරගන්න. අපි ඒක මේ විදියට ලියමු. එක තියනවා ඒවට අපි ඒක නිවැරදි කියලා බලන්න. ඔන්න 8ට 5 එකතු කරමු. 8යි 5යි. කීයද පුතේ? අපි හිතේ තියා 5ක් ගන්න 13. 13 මම 3 එක ස්ථානයේ ලියලා 1 10 ස්ථානයට ගත්තා. හරි නේද පුතේ පිළිතුර තියනවා නේද ඊළඟට DNA 13 කියලා දැන් මේ සංඛ්‍යාවට 10 එකතු කරා. අන්න ටීචර් මෙතන ඒකක් කියලා කියනවා 13ට 10 එකතු කරා. අපි එකතු කරා 3.3 1යි 1යි 2 23 දැන් තියන්නේ 23ට 18ක් එකතු කරා. 8යි 3යි 11යි 1 1ක් ඉතිරියට ගිහින්. 1යි 2යි 3යි 3යි 1යි 4යි. අපිට පිළිතුර කීයක් ආවද? 41ක් ආවා නේද? මේ 41 මෙතන තියෙනවා. එහෙනම් පුතේ මේ ගණන් දෙක. දැන් පුතාලට මේ ගණන් දෙක තේරුණාද මොකද? අරි අපි එන තවත් ඒ වගේ ගානකට යමු. හරි පුතේ. දැන් මේ තියෙන්නේ තවත් අපි ඉස්සෙල්ලා හදපු ගණන් දෙක වගේම තවත් ගන්න. මේ සංඛ්‍යාවේ තියෙන්නේ 1ට 5ක් එකතු කරන්. දැන් මම ගන්න පුතාලට මේක හොඳට වුරුතුයි කියලා ලේසි කියලා ගන්නවා. ඒ වුණත් මම ඒක කළු ලෑලි කියනවා වඩා පැහැදිලි වෙනවා. 1යි 5යි 6යි. ඔන්න ටීචර් පිළිතුර දෙවැනියට තියෙන්නේ 6ට මේ රවුම් ඇතුලේ තියෙන 4 එකතු කරා. ඒකත් වඩා පහසු වෙන්න ටීචර් ලියලා තියනවා 6යි 4යි 10යි. නිවැරදි නේද? ඒක කරුත් ඒක තියෙනවා අපි ගන්න. ඊට පස්සේ ඊළඟ එක 10යි 5ක් එකතු කරන්න තියෙනවා. හරි. මේ 10යි 10යි 5ක් 0.5යි 5යි 5 1ක් මෙතෙක් එකතු කරන්න ගානක් නැහැ 1ක් 15යි මේ 15ට ඊළඟට එකතු කරන්න තියෙන්නේ 12 5යි 2යි 7යි 1යි 1යි 2යි පිළිතුර නිවැරදිව ඇවිල්ලාද පුතේ? ඔව් 27 පිළිතුර ඇවිල්ලා. එහෙනම් පුතාලට මේ වගේ ගණන් හදන්න පුළුවන්නේ. මම ඔන්න ගණන් දෙකක් දෙන්නම් පුතේ. පුතාල එක බලන්න. මෙන්න මේ සංඛ්‍යා එකතු කරලා ඉස්කෝට පුරවන්න තියෙන පුතාලගේ අභ්‍යාස පොතේ ඩබල් පිටුවක් අරගෙන ඒ ඩබල් පිටුවේ දිගටම මේ ගාන ලියාගන්න. ඒකට ලියා ගන්න පුළුවන්. මේ බලන්න පුතේ 1ට 2ක් එකතු කරන්න පිළිතුර ලියනවා. එහෙනම් පිළිතුරට 5ක් එකතු කරන්න පිළිතුර පොතේ ලියන්න. ඒ පිළිතුරට 4ක් එකතු කරන්න. ඒක පොතේ ලියන්න. එතන 12ක් එකතු කරලා පිළිතුරු 24 නිවැරදි වෙනවද කියලා බලන්න. ඊළඟ ආරත් එමය. 1ට 5ක් එකතු කරන්න පිළිතුර ලියන්න. ඒ පිළිතුරට 7ක් එකතු කරන්න 13 වෙනවද කියලා බලන්න. 13ට 10ක් එකතු කරන්න 23 වෙනවද බලන්න. 23 10ක් එකතු කරලා මේ පොතේ දාන්න. ඒ කොටුවට 13ක් එකතු කරලා 36 වෙනවද කියලා බලන්න. පුතේ දැන් මේ ඔයාලට පෙන්න ගණන් දෙක
ඔයාලගේ අභ්‍යාසකතේ මම කිව්වා වගේ දඩ පිටුවක් අරගෙන හදලා ලියාගෙන හදන්න. පුතාලට වැඩියක් පහසු වෙනවා මේ විදියට අම්මා කල්ු ලෑලි හදුවා වගේ පහලට ලියලා හදන්න. හදලා අදට ගණක් පාඩම මම මෙතනින් නවත්වනවා අපි ආයෙත් දවසකට